තැපැල්චන්දය ඊයේ දිනේ තුළ ක්‍රියාත්මක වුණා. ඉතාම උනන්දුවෙන් චන්දදායකින් චන්දය භාවිතා කර බව තමයි අපේ නිරීක්ෂණය වෙන්නේ. කොහොමුණත් කිසිදු ප්‍රදේශයක චන්දයට බලපෑමක් එල්ල වන ආකාරයේ සිදුවීම් වාර්තා වෙන්නේ නැහැ. ප්‍රචාරණයට අදාළ සිදුවීම් කිහිපයක් පමණයි වාර්තා වෙලා තිබෙන ඊයේ දිනේ තුළ සාමකාමීව මේ කටයුතු සිද්ධ වුණා. ඒ වගේම අද දිනේ තුළත් මේ දක්වා ගැටලුවක් වාර්තා වෙලා නැහැ. ප්‍රචාරණ කටයුතු සම්බන්ධ සිදුවීමක් දෙකක් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා චන්ද මධ්‍යස්ථාන වලින් බැහැරව. ඒ හැරෙනකොට අද දවසෙත් ඡන්දේ සාමකාමීව සිද්ධ වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ අධ්‍යාපන කාර්යාල පළාත් පාලන ආයතන වැනි මධ්‍යස්ථාන වල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හෙට දවස් තුලත් ඡන්දේ පාවිච්චි කිරීම සඳහා මැතිවරණ කොමිස සභාව ඉදිරියට ලබා දීලා තිබෙනවා. මේ දින තුන තුළම ඡන්දය භාවිතා කිරීමට අපහසු වන අයට තවත් දිනයක් මැතිවරණ කොමිස සභාව ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා තැපැල් ඡන්දය ගැටලුවකින් තොරව සාමකාමීව රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට ඉඩකඩ ලැබෙයි කියලා. ඒ වගේම රාජ්‍ය ආයතනවල තියෙන මැතිවරණයක්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඡන්දය පාවිච්චි කරන මැතිවරණයක්. ඒ නිසා ඒ අය නියමිත ආකාරයට නීතියට අනුගතව තමන්ගේ ඡන්දය භාවිතා කරයි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒකම සඳහන් කරන්නට ඕනේ මේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මාර්තු 12 ව්‍යාපාරය ජනපති අපේක්ෂකයින්ගේ විවාදයක් සැලසුම් කරලා තිබෙනවා. සියලුම මාධ්‍ය ආයතන හරහා මේ විවාදය ප්‍රචාරය කිරීමට නියමිතව තිබෙනවා. එහි පළමු විවාදය සැප්තැම්බර් මාස 7 වෙනිදා හවස 3 සිට 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ දක්වා කාලය තුළ 7 වෙනි දිනේට අපේක්ෂකයින් 4 දෙනෙක් තමන්ගේ පැමිණීම තහවුරු කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා, දිලිත් ජයවිරු මැතිතුමා සහ උතුරේ තරඟවදින අපේක්ෂකතුමා මේ සඳහා පැමිණීමට නියමිතයි. ඒ වගේම තවත් අපේක්ෂකෙක් තමන්ගේ පැමිණීම අපි විශ්වාස කරනවා අද දවස තුළ තහවුරු කරයි කියලා. කොහොම වුණත් දෙවැනි වටේ සඳහා තවත් අපේක්ෂකයින් 6 දෙනෙකුත්, ඒ වගේම 3 වෙනි දිනේ සඳහා තවත් අපේක්ෂකයින් 6 දෙනෙකුත් හැටියට අපේක්ෂකයින් 16 දෙනෙක් මේ ජනාධිපතිවරණයේදී මේ පොදු වේදිකාවට පැමිණීමට මේ වෙනකොට එකඟතාවය පළ කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ සියලුම ඡන්දදායකයින්ට තමන් කුමන දේශපාලන ධාරාවටද ඡන්දය ලබා දිය යුත්තේ කියන එක පිළිබඳව යම්කිසි පැහැදිලි අදහසක් ලබා ගන්නට මේ වේදිකාව හරහා එක තැනක සිට ඒ සියලු අපේක්ෂකයින්ට සවන් දීලා ඡන්දදායකයන් හොඳ තීන්දුවක් ලබා ගැනීමට අවශ්‍ය ඉඩපස්තාව ලැබෙයි කියලා. ඒකම ජනාධිපතිවරණයට තැපැල් ඡන්දයට ආසන්න මොහොතේ මේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව වැටුප් වැඩි කිරීමට තීරණය කළපු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විශාල ප්‍රසිද්ධියක් සහිතව ප්‍රකාශයට පත් කරලා තිබුණා. මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙන ආකාරයට එවැනි කැබිනට් තීන්දුවක් කින් තොරව තමයි එවැනි ප්‍රකාශයක් සිදු කරලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. මේක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. කැබිනට් මණ්ඩලයේ වැනි රාජ්‍ය මෙහෙවන මූලික යාන්ත්‍රණය හරහා සිදු නොවුණු ක්‍රියාවලියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කියන පදනම මත ප්‍රකාශයට පත් කිරීම තැපැල් ඡන්දයට ආසන්නම දිනයකදී මේක ඉතාම කනගාටුදායක නොවිය යුතු සදාචාර විරෝධී කාරණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අනිකුත් දේශපාලන ධාරාවනුත් විවිධ දේශපාලන පොරොන්දු ලබා දෙමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ පුරවැසියන් මේ පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද, ඒ සඳහා සම්පත් ප්‍රමාණවත්ව තියෙනවද නැද්ද කියන කාරණා පිළිබඳව වර්තමානයේ තියෙන ආර්ථිකයත් එක්ක ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද, මෙවැනි කාරණා පිළිබඳව සවිඥානිකව තමයි මේ කරුණු දිහා බැලිය යුතු වන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව මේ මැතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන් තමන්ගේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන, ඒ හරහා ලබා දෙන ජනතාවට ලබා දෙන පොරොන්දු පත්‍ර, මේවා පිළිබඳව යම් සැලකිලිමත් භාවයක් මේ ඉදිරි සති කිහිපය තුළ යොමු කරයි කියලා, මේවා ප්‍රශ්න විවේචනාත්මකව මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කරමින් තමන්ගේ ඡන්දය ඊළඟ මැතිවරණයේදී
ලබා දෙන්නට ක්‍රියා කරයි කියලා අපි මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට අපි විශ්වාස කරනවා. asianmirror.lk